මේ ගම්බිරිස් වැලක එකිනෙකට වෙනස් වූ අතු වර්ග නැත්නම් වැල් වර්ග අපිට කීපයක් හඳුනා ගන්න පුළුවන්. ගම්බිරිස් වැලක ප්‍රධාන අතු වර්ග පහක් අපිට හඳුනා ගන්න පුළුවන්. එක වර්ගයක් තමයි පා වැල්. ගම්බිරිස් වැලක වර්ධනයත් එක්ක ගම්බිරිස් වැලේ පා මුලෙන් වර්ධනය වෙලා බිම දිගේ වර්ධනය වෙන අතු අපි හඳුන්වනවා නැත්නම් වැල් අපි හඳුන්වනවා පා වැල් කියලා. ඉතින් මේ පා වැල් තරමක් මාංශලයි. හැම ගැටයකින් වගේ මුල් නැති වෙලා පසට සවි වෙනවා. ඒ වගේම මේවට ඉතා විශාල ආහාර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා මුල් මව් වැලෙන් මේ වගේ වර්ධනය සඳහා. මේ වගේ කරල් ඇති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ලංකාවේ සහ ඉන්දියාවේ බොහෝ විට පැල නිෂ්පාදක සඳහා භාවිත කරන්නේ මේ පා වැල්. ඒ පා වැල් වලින් තමයි සාමාන්‍යයෙන් රෝපණ ද්‍රව්‍ය නැත්නම් ගම්බිරිස් පැල නිෂ්පාදනය සිදු වෙන්නේ. ඊළඟට සිරස් වැල් නැත්නම් අපි ප්‍රාථමික වැල් කියලා කියනවා. ගම්බිරිස් වැලක් හිටෙව්වට පස්සේ මුලින්ම ආධාරකයේ මත වර්ධනය වන මේ සිරස්ව වර්ධනය වන වැල් අපි හඳුන්වනවා ඕතෝට්‍රොපික් එහෙම නැත්නම් සිරස් වැල් එහෙම නැත්නම් ප්‍රාථමික වැලක් කියලා. හරස් අතට වර්ධනය වන මේ ගම්බිරිස් කරල් ඇති වෙන වැල් අපි හඳුන්වනවා හරස් අතු එහෙම නැත්නම් පළදරන අතු කියලා. මේවා අපි කිව්වා මේ වගේ සංඛ්‍යාව වැඩි නම් මේ වගේ දිග වැඩි නම් වඩා හොඳයි මෞෂාකයක් තෝරගන්න කියලා. ඒකට හේතු වෙන්නේ මේ වගේ තමයි ගම්බිරිස් කරල් හටගන්නේ. මේක විශේෂ ලක්ෂණයක් තමයි අනෙක් වැල් වල වගේ නෙවෙයි. මේ වැල් වල ගැට වල කර අතු මුල් ගැට වල මුල් හටගන්නේ නැහැ. අනෙක් හැම කර අතුකම වගේ ගැට වල මුල් හට ගන්නවා. නමුත් මේ වගේ මුල් ගැට වලින් මුල් හට ගැනීමක් සිදු වෙන්නේ නැහැ. අපිට මේ වගේ නුත් අතු ලබා ගැනීම හැකියාව තියෙනවා. පැල ලබා ගැනීම හැකියාව තියෙනවා. නමුත් මේකෙන් ලැබෙන්නේ අපට පඳුරක් ගම්බිරිස් පඳුරක් ලැබෙන්නේ. මේ නිසා සාමාන්‍යයෙන් අපි මෙවැනි ඒවා වාණිජ මට්ටමේ පැල නිෂ්පාදනය සඳහා භාවිත කරන්නේ නැහැ. ඊට අපි ගැරන්ටි වැල් කියලා අපි හඳුන්වන්නේ ගම්බිරිස් වැලක බොහෝ වෙලාවට ආධාරක ඉහළ කෙළවරේදී ඉහළට වැටෙන වැල් අපි හඳුනන මුදුන් රිකිලි කියලා. එනේ මුදුන් රිකිලි ඉහළට වර්ධනය වීමත් එක්ක තවදුරටත් ආධාරකයක් නොපවතින නිසා තරමක් ඉහළට වර්ධනය වෙලා ඉහළට වර්ධනය වෙන්න බැරි වුණාම පහළට යොමු වෙලා පහළ පැත්තට නැත්නම් පහළට යොමු වෙලා වර්ධනය වෙන මෙවැනි එල්ලි වැටෙන ගම්බිරිස් වැල් අපි හඳුන්වනවා ගැරණි වැල් කියලා. මේවත් අපි ඇත්තටම ඉතාමත්ම මාංශලයි. මේ වගේ ගැටවලින් මුල් හට ගන්නවා. ඒ වගේම ඉතා වේගෙන් වර්ධනය වෙනවා. මේවා වර්ධනය වෙන අවස්ථාවේ වැලෙන් ඉතා විශාල ආහාර ප්‍රමාණයක් ඇද ගන්නවා. ඒ නිසා මේ වැල් තියෙන එක ඇත්තටම ගම්බිරිස් වල අස්සන වල විශාල වශයෙන් බලපානවා. මේවත් අපි ඉවත් කරන්න අවශ්‍යයි. මේ වගේ නුත් පැල අපි ලබා ගන්නේ නැහැ. ලබා ගන්න පුළුවන්. නමුත් මේ පැල අපිට සුදුසු නැහැ ගම්බිරිස් පැලයක් ලබා ගැනීම සඳහා. මුදුනු කෙලි කියලා කියන්නේ ඇත්තටම ගම්බිරිස් වැලක ආධාරක ඉහළ කෙළවරේදී ගම්බිරිස් වැල ඉහළට වර්ධනය වෙලා ආධාරකය ඉවර වුණාට පස්සේ තවදුරටත් ඉහළට යොමු වෙලා වර්ධනය වෙන වැල් අපි හඳුන්වන මුදුනු කෙලි කියලා. ඒවා හරස් සතු සහිතයි. ඒ වගේම ඉතාමත් මාංශලයි. ඉතා වේගයෙන් වර්ධනය වෙනවා. ඒකට විශාල ආහාර ප්‍රමාණයක් අවශ්‍යයි. හැම ගැටයකම වගේ මුල් බලා ගන්න පුළුවන්. මේ වැල් වලින් පැල ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ මගින් හදාගන්න රෝපණ ද්‍රව්‍ය වගා කරන්නත් පුළුවන්. ඇතරම ගත්තොත් මේවා තමයි වඩා සුදුසු වෙන්නේ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා. නමුත් අපිට මුදුන් රුකිලි මගින් ලබා ගන්න පැලේ ගුණාත්මයෙන් ඉහළයි. තරමක් විශාල පැලයක් හරසතු ලබා ගැනීමේ හරසතු වැඩි සංඛ්‍යාවක් ඇති කර ගන්න පුළුවන්. මේ නිසා වඩා හොඳයි මුදුන් රුකිලි හදාගන්න පුළුවන්.